රංගන ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා කියන්නේ මගේ හොඳ මම දැකපු හොඳම රංගන ශිල්පියා ලංකාවේ ඉන්න. එතකොට ඇත්තටම ගත්තොත් ලෝකේ තියෙනවා මෙතඩ් ඇක්ටින් කියලා එක. ඒ න්‍යාය හරියටම පිළිබඳින ඒ ඩිසිප්ලින් තියෙන ඒ සංයමය තියෙන හොඳම නළුවා ලංකාවේ දැනට ඉන්න මහේන්ද්‍ර පෙරේරා. මම ඇත්තටම ආරාධනා කරනවා මොකද චිත්‍රපටයක් මේ කලාවක් හැටියට මේ කර්මාන්තයක් හැටියට පවත්වා ගන්න ප්‍රේක්ෂක සහභාගීත්වය අත්‍යවශ්‍යයි අනිවාර්යයි. මොකද ඒගොල්ලන්ගේ තමයි අපිව පවත්වාගෙන අපිව ජීවත් කරවන්නේ. ඉතින් ඒකින්ද ගෞරවයෙන් ආරාධනා කරනවා චිත්‍රපටය ඇවිල්ලා නරඹන්න කියලා. මොකද මේකේ කතාවේ ළමා චිත්‍රපටයක් වුණාට වෙනස්ම තේමාවක් ගත්ත මේ කතාවක්. මොකද ටයිටල් එකෙම පේන හොරා අංකල් කියන කෙම්ම තේරෙනවා වෙන මොකද්දෝ තැනකට මේ චිත්‍රපටය ගෙනියලා තියෙනවා. ඒක හරි ලස්සනම රස විඳින්න පුළුවන් අලුත් විදිහට රස විඳින්න පුළුවන් ළමා චිත්‍රපටයක් හැටියට මම දකින්නේ. ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න. ඔව් මම ඇත්තටම කියන්නේ දෙමව්පියෝ අම්මලා තාත්තලා ඔක්කොම එක්ක ඇවිල්ලා මේ ළමයි ඕනම ළමයෙකුට බලන්න පුළුවන් මේ චිත්‍රපටය ළමා චිත්‍රපටයක් පවුලේ චිත්‍රපටයක්. එක්ම ඒකේ පිටිපස්සෙ ඉන්නේ මගේ තාත්තා. එයා තමයි එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට වැඩ කරපු නිසා එයාට ඒ හා සම්බන්ධව තමයි එහෙම වැඩක් කරනකොට මේ එක කමර්ෂල් එකකදී මට හර්ෂණසව හම්බුනේ. ඉතින් එයාට ස්තුතිවන්ත වෙන්න එයා මාව මේ එයාගේ මේ ලස්සන ෆිල්ම් එකේ මේන් කැරක්ටර් විදියට තෝරගත්තා. ආදර්ශමත් කතාවක්. අපිට අර හැමදාම අපි ලංකාවේ බලන කමර්ෂල් ෆිල්ම් වලට වැඩිය පවුලත් එක්කම ඇවිල්ලා ළමයෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක් පවුලක් ඇතුලේ කොච්චර දුරකට යන්න පුළුවන්ද කියන එක, ඒ වගේම තවත් ජීවිතයක ආදර්ශයක් ගන්න පුළුවන් විදිය කතාවක්. මේ දරුව දෙන්නෙක් යම්කිසි ප්‍රශ්නයක් වෙච්ච තවත් දරුවෙක් වෙනින් පිහිට වෙන්න ගන්න උත්සාහය ඒක හරි අනුවේදනීයයි. දෙමාපියන්ට අනිත් සියලු අංශ අභිභවා ඒ කරපු දේ. ඉතින් මං හිතනවා ලංකාවේ දරුවන්ට මේක අනිවාර්යෙන් අම්මලා තාත්තලා පෙන්නන්න. ඉතින් ඇත්තටම අපේ ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න වෙනවා. අපේ ජීවිතේ සතුට දුක හැමදාම ඉතී දේවල් දෙමාපියෝ හරි අමාරුවෙන් ළමයිට පෙන්නන්න නැතුව දුක දරාගෙන ජීවත් වෙන්නේ. ඉතින් මං හිතනවා මේ චිත්‍රපටියේ ලස්සන්ට ගලාගෙන ඇවිල්ලා තියෙනවා මේ දරුවෝ කොච්චර දෙමව්පියන්ට වටිනවද හොරා චිත්‍රපටිය. මං හිතනවා ඇවිල්ලා බලන්න කියලා කවුද මේ හොරා කියලා. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ළමයි වෙනුවෙන් සහ දෙමව්පියන්ගේ ඒ තියෙන ආදරය ගැන කතා කරන ඉතාම ලස්සන චිත්‍රපටයක් නිසා මම හිතනවා ඒ කියන්නේ දරුවන්ට දෙමව්පිය ගැන හිතන්නත් දෙමව්පියන්ට දරුවන් ගැන හිතන්නත් අස්සන් චිත්‍රපටයක් කියන එකින්ද ඇවිල්ලා හැමෝටම ආරාධනා කරනවා නරඹන්න කියලා. ඇත්තටම කියන්න ඕනේ අපි පොඩි ළමයිට ෆිල්ම්ස් හැදෙනවා දැන් ලංකාවේ හරි අඩු. ඉතින් එහෙම කාලෙක මේ වගේ හරිම ලස්සන චිත්‍රපටයක් හැදෙන එක මට හරිම සතුටුයි. ආරාධනා කරනවා සිළුම දූ දරුවන්ට, ප්‍රේක්ෂකයන්ට, අම්මලා දුව, අම්මලා තාත්තලාට මේ චිත්‍රපටිය නරඹන ලෙස. ලස්සන චිත්‍රපටියක්. දරුවන්ට බලන්න ඕනෙම චිත්‍රපටියක්. හැමෝටම ආරාධනා කරනවා එන්න බලන්න.